ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා හුඟ දවසකින් දකින්න ලැබුණ නැහැ කියලා. ඉතින් හැමදාම වගේ බබාගේ වැඩ නිසා ගොඩක් කාර්ය බහුල වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා channel එකේ වැඩ ටිකක් අතපසු වෙලා තියෙනවා. ඉතින් ඔන්න අද මම ඔයගලන්ට රසවත් රෙසිපි එකක් අරගෙන ආවා. ඉතින් මේකට පාදක වෙච්ච හොඳ, ඒ කියන්නේ මේ රෙසිපි එක හදන්න මට අයිඩියා එක ආවේ මම නුවරින්දල කොළඹෙද්දි මට හම්බුණා හරි රසට ෂවර්මා රොටි ෂවර්මා එකක් කන්න හම්බුණා. ඉතින් ඒක කන වෙලාවේ මට හිතුණා අනේ මම channel එකට මම දාලා නැහැනේ ෂවර්මා රෙසිපි එකක් කියලා. මම ඔයගලන්ට මතක ඇතිනම් මුල්ම කාලේ මම ට්විස්ට් රෙසිපි එකක්, සොසේජ් ට්විස්ට් රෙසිපි එකක් දාලා තියෙනවා. ඒකෙත් මම කඩෙන් ගත්ත රොටි එකක්, ටෝටියා රොටි එකක් තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අද මං හිතුවා ඔයගලන්ට ටෝටියා රොටි එක හරියට හරි පදමට හදාගන්නේ කොහොමද කියලා ටෝටියා රොටි එක ගැන මම පොඩ්ඩක් මතක් කරොත් ඔයාලට. සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය මේ ටෝටියා සාමාන්‍ය අඟල් 10ක විතර රොටි එකක පාන් පෙති දෙකක අඩංගු වෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේකේ සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට් 100ක් 120ක් වගේ ප්‍රමාණයක් අඟල් 10ක ටෝටියා රොටි එක අන්තර්ගත වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයා කැමති ෆිලින් එකක් මේ ටෝටියා රොටි එකේ දාලා කන්න. ඉතින් ඔන්න අද මම ඔයගලන්ට කියලා දෙන්නේ ටෝටියා රොටි එක හරියට හරි පදමට හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි බලමු රොටි එක හදන්න අපිට මොනවද වමනා වෙන්නේ කියලා. අපේ YouTube channel එක දැන්න subscribe කරන්න, bell icon එක click කරන්න අපේ අලුත්ම updates හැමෝටම කලින් දැනගන්න. අපි පළවෙනියටම පාම්පිටි වමනා වෙනවා. මම මෙතන පාම්පිටි අරගෙන තියෙනවා කෝප දෙකමාර. මම ටෝටියා රොටි 8ක් විතර හදන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක හන්ද මෙෂරින් කප් එකෙන් මම මැනලා කෝප දෙකමාරක් අරගත්තා සාමාන්‍ය පාම්පිටි. ඒ වගේම මෙතන ඔලිව් ඔයිල් අරගෙන තියෙනවා. ඔයාට බටර්, පොල් තෙල් උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඔලිව් ඔයිල් මම අරගෙන තියෙනවා මෙතන මේස හැන්දා. ඒ වගේම බේකින් පවුඩර් අරගෙන තියෙනවා. බේකින් පවුඩර් මෙතන තේ හැඳි දෙකක් අරගෙන තියෙනවා. අපි ටෝටියා රොටි එක ටිකක් රසවත් වෙන්න මම මෙතන කිරිපිටි අරගෙන තියෙනවා. කිරිපිටිත් මේස හැඳි දෙකක් අරගෙන තියෙනවා. ඒ වගේම මම මෙතන ලුණු අරගෙන තියෙනවා. ලුණු අරගෙන තියෙනවා තේ හැඳි භාගයක් විතර. ඒ වගේම අපිට උණු වතුර වමනා වෙනවා. උණු වතුරෙන් තමයි අපි ටෝටියා රොටි එක අනා ගන්න ඕන. ඉතින් මෙන්න මේ දේවල් තමයි අපේ ටෝටියා රොටි රෙසිපි එකට වමනා වෙන්නේ. අපි බලමු මේ දේවල් එකතු කරගෙන රසට ටෝටියා රොටි හදන්නේ කොහොමද කියලා. අපි මුලින්ම අපේ පිටි එකට බේකින් පවුඩර්, ඒ වගේම කිරි පිටි ටික, ලුණු ටික දාලා හොඳට කවලම් කරගමු. මේක මේ විදිහට කවලම් කරලා අපි අපේ ඔලිව් ඔයිල් ටිකක් දාලා මේක හොඳට කවලම් කරගමු. උණු වතුර දාන නිසා ඔයා අතින් අනන්න එපා. ඉස්සරෝම හැන්දකින් වගේ කවලම් කරලා තමයි අතින් අනන්න ඕනේ. ඒ වගේම ඔයා ටිකක් ආධුනික කෙනෙක් නම් ඔයා වතුර පොඩ පොඩ දාලා මේක අනා ගන්න ඕන. ඒ වගේම ඔයාට පුළුවන් පිටි ටිකක් අයින් කරලා තියලා වතුර ටිකක් වැඩි වුණොත් හදිස්සියෙ ඒ පිටි ටික එකතු කරගන්න පුළුවන්. දැන් අපි අතින් අනාගමු. මේක ගොඩාක් නීට් කරන්න ඕනේ නැහැ. මේ වගේ අතේ ඇලවෙන්නේ නැති ගන්නට තමයි අපි හදාගන්න ඕන. මේක මේ විදිහට හදාගෙන අපි සර්වියට් එකකින් වහලා විනාඩි 15ක් විතර තියලා තියමු. අනිත් විනාඩි 15කට විතර පස්සේ මම මගේ ඩෝ එක කොටස් 8කට කඩාගත්තා. දැන් අපි බලමු මේක රොටියක් විදිහට කොහොමද හදාගන්නේ කියලා. මම කිව්වා ගොඩාක් නීට් කරන්න උවමනාවක් නැහැ කියලා. අපි එකක් අරගෙන හොඳට රවුමක් වෙන්න හදාගමු. මෙන්න රවුමක් වෙන්න හදාගෙන අපි පිටි ටික අපි බෝඩ් එක උඩට තියලා රවුමට තුනී කරගෙන අපි බෝඩ් එකේ තියලා මේ පොඩස් පිටි ටිකක් ගාලා අපි රෝලින් පින් එකේ පිටි ටිකක් ගාගෙන මේක තුනී කරගමු.
ගොඩක් තුනී වෙන්නත් බෑ ගොඩක් මහත් වෙන්නත් බෑ මෙන්න මේ වගේ ගානට තමයි ටෝටියා රොටි එකේ ගණකම තියෙන්න ඕන මේ විදිහට අපිට වැඩිපුර තියෙන පිටි ටික අයින් කර ගන්න පුළුවන් අයින් කරගෙන දැන් අපි බලමු රොටි එක පුච්ච ගන්න කොහොමද කියලා අපි මේ වගේ භාජනයක් ලෑස්ති කර ගන්න ඕන මේ වගේ සර්වියට් එකක් දාලා අපි රොටි ටික හැදුවට පස්සේ මේකට තමා දාන්නේ ඊට පස්සේ දාලා මේක වහලා තියන්න ඕන මොකද නැත්තම් අපේ රොටි එක හොඳට නැමෙන අපිට අවශ්‍ය විදිහට නවා ගන්න බැරි වෙනවා ඉතින් ඒක නිසා මේ වගේ සර්වියට් එකක් දාලා භාජනයක් කලින්ම ලෑස්ති කරලා තියා ගන්නවා දැන් ඔන්න අපේ ලිප ලෑස්ති පෑන් එකත් ලෑස්ති අපේ රොටි ටිකත් ලෑස්ති දැන් අපි බලමු රොටිය කොහොමද පුච්ච ගන්න කියලා ගින්දර ගොඩාක් අඩු මට්ටමේ තමයි තියෙන්න ඕන මේ තියෙන අපි හදාගත්ත රොටි ටික දැන් ඔන්න අපි දැන් අපේ රොටි එක පෑන් එකට දැම්ම මතක තියාගන්න ගොඩාක් අඩු ගින්දර තියෙන්න ඕන අපිට අතින් හැන්ඩල් කරගන්න පුළුවන් රස්නේ රොටිය අල්ලන්න පුළුවන් රස්නෙට තමයි අපි පෑන් එක තියාගන්න ඕන අපි සාමාන්‍යයෙන් තප්පර 10ක් 15ක් විතරයි එක පැත්තක තියන්නේ අපි සැරෙන් සැරේට රොටිය අරගෙන එහා පැත්ත මෙහා පැත්ත දාන්න ඕන මොකද එක දිගට අපි රොටිය පුච්ච ගන්න නැහැ ටික ටික තමයි දෙපැත්ත පුච්ච ගන්න එහෙම දුඹුරු පාට ලප එනකම් අපේ රොටිය දෙපැත්තම පුච්ච ගන්න ඕන මතක තියාගන්න ගොඩක් ප්‍රශ්න එපා ඒ වගේම රොටිය ගොඩක්ම එක පැත්තක්ම පිච්චෙන්න අරින්න එපා දැන් ඔයගලන්ට පේනවා දුඹුරු පාට ලප එන විදිහට අපේ රොටිය පිච්චිලා තියෙනවා ඒ වෙලාවට අපි මේ වගේ හදා කලින් හදාගත්ත භාජනයට දාලා සර්වියට් එකෙන් මේ විදිහට වහලා අපි ඊළඟ රොටි ටිකත් මේ විදිහටම හදාගමු දැන් අපි ෂවර්මා රොටි හදලා ඉවරයි ටෝටියා රොටි ෂවර්මා රැපින් ඒ හැම දෙයක්ම කියන්නේ එකම රොටි එකට ඔන්න මේ තියන්නේ අපි හදාගත්ත රොටි අපි බලමු කොච්චර සොෆ්ට් එකට තියනවාද කියලා ඔයගලන්ට පේනවා හොඳට අපිට රැප් කරගන්න පුළුවන් විදිහට තියනවා රොටි එක අනිදින් එහෙනම් අපේ ටෝටියා රැපින්ස් හදාගත්ත ඕගොල්ලෝ දැක්ක කොච්චර හොඳට ලස්සනට ඒ වගේම හරියටම ටෝටියා රැපින් රෙසිපි එක ඕගලන්ට ඕන දැන් ඕගලන් ලබා දුන්නා. ඉතින් ඉස්සරහට අනිවාර්යයෙන්ම ෂවර්මා වීඩියෝ එකක් දානවා. ඒ වීඩියෝ එකත් එක්කත් එකතු වෙන්න. එහෙනම් අපි ආයෙත් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකක් එක්ක හමු වෙමු.